චරිත් අසලංක කොහෙද හංගන්නේ කියලා නායකයෙක්ගේ තියෙන සලකුණු ඌට තියෙනවා ඌ ඉතාමත් දක්ෂ එනිමක් ක්‍රීඩා කරන මහලේ ඉන්න කාලේ මහලත් එක ගොඩක් කතා කළා ගොඩක් පිටිකරණයේ ගැන මහලගෙන් අහගත්තා තාම පොඩි කාලේ මතකයක් තියෙනවා චමින්ද වාස සාජයගේ හයක් ගහනවා පාරට ඇත්තටම කියනවා අපි ගාපු හයව නෙමෙයි දැන් බානුක ඊය කිව්වා මේ උදේ සහ දවල් කැම කන්නත් වෙවිලා තමයි ගෙහුවේ කියලා මම කල්පනා කළා ඒ දේව කන්නේතුව කොච්චර ශක්තියක් තියනවද කියලා දැවන්ත හය පාරව ගහන්න දැන් ලහිරු කුමාර මම දැන් ඊයේ තරගයේ ඇත්තටම අනවශ්‍ය දෙයකට පැටළුනේ වුන් දෙදෙනා හම්බෙලා කතා කළා ඒක තරහ යන්නේ නැද්ද තරහ යනවා ගොඩක් වෙලාවට ඇග්‍රෙෂන් එක තියෙන්න ඕනේ තරහ යනවා නමුත් ඒ තරහව තමන් තුල තියාගෙන වේග පන්දියවන්න 4 දිනක් සාජා ක්‍රීඩාංගනේ ක්‍රීඩා කිරීම අන්තිම ඕවර්ස් ටිකේ හොඳින් බෝල් කරපු ඉඳ තමයි අපිට ඒ ගානට හරි තියාගන්න පුළුවන් ඉදිරි තරඟේ මහීෂ් තීක්ෂණගේ ආබාධත් ඒ කියන්නේ chance එකක් ගත්තේ නෑ අසම් ලෝක මට්ටමේ තරඟවල ශ්‍රී ලංකාවේ පේස් ඇටැක් එක ගැන අසම් දන්නවා මම කවදක්වත් ක්‍රෙඩිට් බලාගෙන නෙමේ වැඩ කරන්නේ හරි ආසයි බලන්න දෙපැත්තෙන් 145ට දාද්දි දෙකෙන් දෙන්න නම් දෙකෙන් ගන්න ඕනේ whatever the need a Celan personal loan will be ready for you in just 2 days Celan personal loan කිව්ව වගේම වැඩ Celan bank the bank with the heart පාසියේ මුලින්ම මේ චරිත් අසලංක කොහෙද හංගන්නේ විශේෂ ඉනිමක් ක්‍රීඩා කළයි ඉතමත් හොඳ විශිෂ්ට ගන්නේ තරගයක් ක්‍රීඩා කළා මම හිතන්නේ චරිත් හිටියා චරිත් තරමක් හම්බුණා නමුත් පසුබෑමකට ලක් වුණා නමුත් අපි දන්නවා චරිත්ගේ හැකියාවන් මොකද්ද කියන එක ඉතින් විශේෂයෙන්ම තීරණ කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් ඔබ දෙඩි ලෙස විශ්වාස කළා ඌට මොකද කරන්න පුළුවන් කියන එක ඉතින් ඔව් ඉතමත් හොඳින් ඒ තරඟේ ක්‍රීඩා කරලා අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ වගේ තන තීරක 171ක් අපි හමාගෙන යනවා එක ලේසි පාසු දෙයක් නෙමෙයි. නමුත් මම හිතන්නේ ඌගේ තිබුණ අර අපි කියනවා මැචියුරිටි එක. ඒ කියන්නේ ඒ ක්‍රීඩා කරපු ආකාරයේ තරඟ 3යි 4යි ක්‍රීඩා කරලා තියෙන්නේ. නමුත් ඒ ක්‍රීඩා කරපු විලාසය ඉතමත් අගේ කොට සලකන්න ඕනේ මොකද පැතුම් නිස්සංකත් ඌට සෑහෙන සහයක් ලබා දුන්නා අනිත් අන්තයේ ඉඳලා ඉතින් අපි දන්නවා චරිත්ත මොකද්ද කරන්න පුළුවන් කියලා ඉතින් මොකද උදාහරණෙමින් පාල ක්‍රීඩා කරන කාලෙත් ඒ වගේම ඒ කණ්ඩායම ක්‍රීඩා කරන වෙලාවෙත් අපි දන්නවා ඌට තරගයක් වෙනස් කරන්න පුළුවන් කියන එක ඌට ඒ අර නායකයෙක්ගේ තියෙන සලකුණු ඌට තියෙනවා ඉතින් ඌ ඉතාමත් දක්ෂ එනිමක් ක්‍රීඩා කළා. ඒ වගේම 19 පාල ඒ වගේම ඒ ටීම් වල හොඳින් ක්‍රීඩා කළා තිනවා. ඉගෙන ගන්න ආසයි හැම එක්කෙනාටම කතා කරනවා. මහලේ ඉන්න කාලේ මහලත් එක ගොඩක් කතා කළා. ගොඩක් පිටිකරණයේ ගැන මහලගෙන් අහගත්තා. ඉතින් ඒ තින උනන්දුව තමයි චරිත්ගේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ඊයේ. මට එය ගහපු හය පහරවල් එක්ක මතක් වුණේ අතරම අර අපිට තාම පොඩි කාලේ මතකයක් තියෙනවා චමින්ද වාස සාජයගේ හයක් ගහනවා පාරට අතරම ඒ වගේ හය පහරවල් ටිකක් තමයි මේ බානුකයි චරිතුයි එල්ල කළේ ඔව් ඇත්තටම කියනවා අපි ගහපු හයව නෙමෙයි දැන් ඇත්තටම බානුක මයිදනේ විශේෂයෙන්ම බානුක සදාන් කළොත් බානුකගේ තියෙන හැකියාව ටැලන්ට් එක මාර ටැලන්ට් එකක් තියෙන ඒ ක්‍රීඩකයාට ඉතින් ඔව් ගහන හය පහරවල් දවන්ත හය පාරවල් හිතා ගන්න බෑ ඒ වගේ කෙනෙක් ඒ වගේ හයක් ගන්න පුළුවන්ද කියලා තනිකර ටෙක්නික් එක පාවිච්චි කළා ඒ ගාපු හයව ටික ඉතමත් අගනේ හයව ටිකක් ඉතින් මම හිතන්නේ තරංගයක් ජයග්‍රහණය කරන්න නම් ඔය වගේ මැදට ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ ඉතින් ඒක අපි දැක්කා බානුක ගිනුයි චරිත ගිනුයි ඒ ක්‍රීඩා කරන විදිහ ඉතින් අතිවිශිෂ්ටයි බානුක ඊය කිව්වා මේ උදේ සහ දවල් කැම කන්නත් වෙවිලා තමයි ගෙහුවේ කියලා මම හිතන හැමදාම යට කැම නැතුව මෙවන්න ඕනේ. ඒක තමයි වගේ ගහන්නේ. හරි පුදුමයි මම අද මම උදේ ආහාරය ගද්දි බානුකත් එක්ක තමයි ගත්තේ ඉඳගෙන කතා කර කර හිටිය. ඔව් කන ඔහුගේ හේම් පිටින්ම ඔහුගේ කැම බීම පාලනය කරලා තියෙන්නේ. අද උදේ වුණත් ඇවිල්ලා වැඩි කෑවේ නැහැ. ඒ කියන්නේ මහාංශ වර්ග කිසිම දෙයක් කන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළා ඒ දේව කන්නේ නැතුව කොච්චර ශක්තියක් තියනවද කියලා දැවන්ත හයේ පාරව ගහන්න. ඉතින් ඒකෙන්ම පිළිඹු වෙනවා ඌගේ තියෙන හැකියාව ඒ වගේම ඒ කියන්නේ ටෙක්නික් එකේ තියෙන හොඳ භාවයත් එක්ක ඌට ලකුණු දැවන්ත හයේ පාරව ගහන්න පුළුවන් කියන්නේ. දැන් ලහිරු කුමාර මම දැන් ඊයේ තරගය බැලුවත් එහෙම
ඇග්‍රෂන් එක ඊට පස්සේ එතන ඇති වූ සිදුවීම මොකද හිතන්නේ කියන වේගපන්දු ඔහුගේ ප්‍රධාන පුහුණුකරු හැටි ඇත්තටම අනවශ්‍ය දෙයකට පැටලුනේ මම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි වේගපන්දු යවන්නේ ටැග්‍රෂන් එක තියෙන්න ඕනේ අර කිලින් ඉන්ස්ටන්ට් එක තියෙන්න ඕනේ නමුත් ඔය වගේ දේවල් වලට යොමු නොවෙන්න ඕනේ වේගපන්දු යවන්නේගේ තියෙන හොඳම දේ තමයි කඩුල ලබා ගන්න එක ඉතින් හැම වෙලාවෙම මේ ඇග්‍රෂන් එකත් එක්ක ක්‍රීඩා කරද්දි විකට් එක ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ඇග්‍රෂන් එක කියලා මම දකින්නේ ඉතින් අනවශ්‍ය දෙයකට ගියේ ඉතින් මම ඌට කතා කළා ඔව් ඒක තේරුම් ගත්තා මොකද ඌට අවශ්‍ය විදියට පන්දු යවන්න බැරුව ගිහින් ඉන්න තමයි ආ පොඩ්ඩක් කලබල වෙනවා ද යථාර්ථයකට ඇවිල්ලා තියෙනවා හොඳයි ඉතින් ඒවා පිළි අරගෙන ඉදිරියට නොවන විදියට වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි පන්දු යවන්නේ තියෙන හොඳම සුදුසුකම් ඔව් හා ලිටින් ඩාස් අතර තරගෙන් අනතුරුව මොකද හමු වීමක් තිබුණා සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා ඔවමගේ උණුසුමක් වුණාට පස්සේ පස්සේ හම්බෙලා ඔවුන් දෙදෙනාම හම්බෙලා කතා කළා ඒක එතනින් සමතේකට පත් වුණා අපි දැක්කේ නැහැ චමින්ද වාස් මන්නේ විකට් අරන් තිනන සෑහෙන ගාණක් නමුත් අර ඇග්‍රෙෂන් එක පාලනය කරන කවදාවත් මන්නේ තරහ මෙහෙම මේ තරහ වෙලා මේ හිනාවෙන් උත්තරයක් දෙනවා මිසක් මේක මේ මොකක්ද මේ වෙනස නෑ ඇත්තටම ඒ තරහ යන්නේ නැද්ද තරහ යනවා ගොඩක් වෙලාවට ඇග්‍රෙෂන් එක තියෙන්න ඕනේ තරහ යනවා නමුත් ඒ තරහව තමන් තුල තියාගෙන තමන් පාලනය කරලා ඒක කඩුල්ලක් ලබා ගැනීමට ඒක හැරෙව්වොත් මම හිතන්නේ මම වේගපන්දු යන්නේ හැටියට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක තමයි කළ යුත්තේ. නිකන් අනවශ්‍ය දේවල් වලට පැටලිලා නිකන් දඩ කාලා තියෙන විශ්වාසය කියන්නේ තමාගේ තියෙන කොන්ෆිඩන්ස් ලෙවල් එකත් පල්ලයට දාගන්න එක නෙමෙයි හරිදී. හරිදී කළා කඩුල්ල ගන්න එක තමයි තමන්ගේ ඇග්‍රෙෂන් එක බවට පරිවර්තනය කරගන්න ඕනේ. මේ ඉන්දියාව සහ පකිස්තාන අතර තියෙන මේ රයිවලීක වගේ දැන් ලංකාවයි බංග්ලාදේශ අතර යම් පසුකී කාලේ දැක්කම තරඟවල දැඩි උණුසුමක් මේ වගේ ක්‍රීඩක අතර පොඩි බහින් බස්සින් පොඩක් වැඩි. ඒ කියන්නේ මේක මේ ඒ තරඟය ඉතාමත් උණුසුම් මෙතේ ඒ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරනවා. ඔව් ඇත්තටම මොකද බංග්ලාදේශ දැන් ගහන ක්‍රිකට් එකත් එක්ක බැලුවම හොඳ තත්ත්වයක ඉන්නවා. අපිට කාලයක් තිබුණා මතකයි බංග්ලාදේශ ලංකාව ක්‍රීඩා කරද්දි බංග්ලාදේශ ලකුණු 35යි 40යි ඒ වගේ ගානකට අපිට කඩන්න පුළුවන් වුණා. නමුත් ඒක එහාට ගිහිල්ලා දැන් ඔවුන් හොඳ තත්වයක ඉන්න. ඉතින් අපි අන්තිම කාලවල ක්‍රීඩා කරද්දී ඔවුන් හොඳ මට්ටමක හිටියා. ඉතින් මම හිතන්නේ ඒ තියෙන මේකත් එක්ක අපි බලන්නේ හැම වෙලාවෙම ලංකාවේ ක්‍රිකට් ලංකාවේ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඔවුන් මේ ක්‍රීඩා කරන විලාසය අනුව රටට ජයග්‍රහණයක් ගේන්න තමයි ඔය හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒ තියෙන දේවල් වලින් තමයි පොඩ්ඩක් ඇග්‍රෙෂන් එක වැඩි වෙලා මොකද පරදින්න අකමැති මේ දැන් ක්‍රීඩකයෝ පරදින්න කැමති නැහැ. හොඳට ක්‍රීඩා කරන්න ඕනේ, ජනතාවගේ මතයත් ඒකයි දිනන්න ඕනේ හැම වෙලාවෙම. ඉතින් ඒ හින්දා ඔවුන් පුළුවන් තරම් කැප වෙනවා, මහන්සි වෙනවා. ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊයේ අපි ගත්ත තීරණය, ඒ කියන්නේ විශේෂයෙන්ම වේගපන්දු යවන්න 4 දෙනෙක් සාජා ක්‍රීඩාංගනේ ක්‍රීඩා කිරීම, මේක ගැන විවිධ මත තිබුණා. මොකද කවුරු හැමෝම හිතුවේ දඟපන්දු යවන්නට වාසිදායක තනතිල්ලක් එකපාරටම ශ්‍රී ලංකාව වේගපන්දු යවන්න 4 දෙනෙක් ක්‍රීඩා කළා යෙදිනේ. ඔව් අසම් අපි ඒක දකින්නේ ධනාත්මක විදිහට. මොකද අපි දැක්කා පෞගිය තරඟාවලි කීපයක් ගත්තොත්, IPL හැම එකක්ම ගත්තොත් වේගපන්දු යන්න තමයි විකට අරන් තිබුණේ තනතිරි වල. ඉතින් අපි ප්ලෑන් කරපු දේ, අපි නෙදර්ලන්තෙත් එක ප්ලෑන් කරපු දේ හරියටම වුණා. නමුත් බංග්ලාදේශ තරඟයට එද්දී අපේ ප්ලෑන් වලින් පොඩ්ඩක් පිටට ගියා. නමුත් බලාගෙන ගියාම කඩුල්ල ඉතාමත් හොඳ කඩුල්ල. නමුත් අපි අන්තිම ඕවර්ස් 3-4 ඉතාමත් හොඳට බෝල් කළා. නැත්තම් අපිට 180ක් 190ක් වැනි තරඟ මේ ලකුණු ප්‍රමාණයක් හමාගෙන යන්න වෙනවා. නමුත් අපි 170කට තිබ්බා කියන්නේ ඒක අපි විශාල ජයග්‍රහණයක්. ඉතින් අන්තිම ඕවර්ස් ටිකේ හොඳින් බෝල් කරපු ඉඳ තමයි අපිට ඒ ගානට හරි තියාගන්න පුළුවන්. ඉදිරි තරඟේ මහීෂ් තීක්ෂණගේ ආබාධත් කියන්නේ ක්‍රීඩා කරන්න බැරි තරමක මට්ටමක ගත්ත නැත්තම් ඔහු සුව වෙයිද? ඇත්තටම ඔහු සුව වෙලා ඉන්නේ. මොකද අපි chance එකක් ගත්තේ නැහැ. අසම් බංග්ලාදේශ තරඟේ මොලේ ඊට වඩා හොඳ තරඟ එනවා කියන්නේ tough games ටිකක් එනවා ඉස්සරහට. ඉතින් ඔව් යථාතත්වයට පත් වෙගෙන ඉන්නේ. ඉතින් තව දවස් තුනක් තියෙනවා ඊළඟ තරඟෙට ඉස්සෙල්ලා. ඉතින් පූණිම් වලින් පස්සේ මම හිතනවා නැවතත් අපිට මහේස් තීක්ෂණව දැක ගන්න පුළුවන් වෙයි.
සාමාන්‍යයෙන් චමින්දවාස් සහ ලසිත් මාලිංග ඒ නුවන් කොළසේකර මේ වගේ වේග පන්දවන එකට ක්‍රීඩා කරද්දී කතා වුණා ලෝක මට්ටමේ තරඟවල ශ්‍රී ලංකාවේ පේස් ඇටෑක් එක ගැන. දැන් ඊට පස්සේ පළමු වරට ලෝක මට්ටමේ තරඟවල එක ශ්‍රී ලංකාවේ අර පේස් ඇටෑක් එක ගැන කතා වෙනවා, විශේෂයෙන්ම ඉදින වේග පන්දු යවන බලනිය ගැන. මොකද ඉදින වේග පන්දු යවන පුහුණුකරු හැටියට එකට විශාල ක්‍රෙඩිට් එකක් එන්නේ ඔබට. ඇත්තටම මම වේග පන්දු පුහුණු කරේට අසම් දන්නා මම කවදක්වත් ක්‍රෙඩිට් බලාගෙන නෙමේ වැඩ කරන්නේ. මොකද මට ඕනේ හොඳ වේග පන්දු යන රට වෙනුවෙන් හදන්න, රටට ක්‍රීඩා කරන්න. ඉතින් ක්‍රීඩකයන්ගේ වගකීමක් තියෙනවා මේ ඉගෙන ගන්න දේවල් මැදට ගිහිල්ලා හරියාකරව කරන එක. ඉතින් අපි දන්නවා අන්තිම අවුරුද්ද ගත්තොත් දුෂ්මන්ත ශමීර ඉතාමත් හොඳින් පන්දු යවලා තියෙනවා. අග්‍රගණී පන්දු යවන්නේ වර්ල්ඩ් ක්ලාස් පන්දු යවන්නේ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකම ලහිරු කුමාරට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ලහිරු කුමාරින් මහන්සි වුණා සැහැන්න පූණින් වලදී එක්ස්ට්‍රා වැඩලා. ඒක විතරක් නෙමේ මානසික මට්ටම ඒ වගේම තරගෙට යද්දි ස්මාර්ට් වෙන විදිය, මැච් එක හිතන විදිය, ඒ තරගයේ අතුරුතරදී වෙනස් කරන්න ඕන දේවල්, ඒ හැම දෙයක්ම කතා කරලා ඉගෙන ගත්තා. ඉතින් ඒක තමයි පන්දු යවන්න තියෙන හොඳම දේ ඉගෙන ගන්න එක. ඉතින් දැන් ගේම් එක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනස් වීම එක මේ ක්‍රීඩකයොත් ගොඩක් වෙනස් වෙලා තියෙන. ඉතින් ඒක තමයි වේග පන්දු පුහුණුකරුවෙක් හැටියට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඉගෙන ගන්න ආස කට්ටිය ඉන්නේ. ඉතින් ඉතමත් හොඳින් කරනවා. හරි ආසයි බලන්න දෙපැත්තෙන් 145 දාද්දි කොච්චර සතුටක් එනවාද ඒ ක්‍රීඩ ඒ දෙන්නම ලහිරු කුමාරයි දුෂ්මන්ත ශමීරයි බුතන විදි. අවසාන ප්‍රශ්නේ, ක්‍රීඩා ලොලින්ට පණිවිඩයක් දෙන්න තියෙනවද? මොකක් හරි දැන් අපි ඉතාමත් හොඳ තැනක ඉන්නවා ලෝක කුසලානේ. දැන් සෙමි ෆයිනල් කලින් කතා වුණෙත් නැහැ, මේ සෙමි ෆයිනල් එන්න පුළුවන් කණ්ඩායමක් හැටියට දැන් විචාරකයෝ පවා අපිටත් තේරෙනවා මේ දුබායි වල ඇවිදිනකොට දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ගෞරවයක් තියෙනවා දැන් කලින් තිබුණ තත්ත්වයට වඩා. ඔව් අසම්, අපි අපේ ක්‍රිකට් වල අපි ගහපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් ගොඩක් හැටියට බැලුවොත් අපිට පව හිටස්ලා නැහැ. නමුත් අපේ ඉන්න ක්‍රීඩකයන් අපි උඩරම දෙයක් ගන්නවා මැදදී. ඉතින් අපි වැඩි දුර බලන්නේ නැහැ. නමුත් අපි බලන්නේ තරගෙන් තරගයට. ඊළඟ තරගය ඉතාමත් වැදගත් තරගයක් අපිට ඕස්ට්‍රේලියාත් එක්ක. ඉතින් ඒක අපි පොඩ්ඩක් බර දාලා ගැහුවොත්, ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ අපිට අර දවසෙන් තරගයකට යන්න පුළුවන්. ඉතින් ක්‍රීඩකයන් ඔක්කොම ඉන්නේ කොන්ෆිඩන්ස් හයි යාලගේ. ඉතින් එක එක්කෙනා බිලීව් කරනවා, එයාලගේ ටීම් ස්පිරිට් එක හයි. ඉතින් කණ්ඩායමක් හැටියට මැදට ගිහිල්ලා ක්‍රීඩා කළොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ තරගයත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. Want to know what's the latest in the world of cricket? The facts. Cricketing updates. Key insights. Some memorable cricketing moments. All in one place. Log on to www.crickwire.lk.